Hi, smart friends. Kamu na Anuradhapura pettara manga do yama ekkaragane yanawa Anuradhapura rajadhaniyata. Mage da langa langama long weekend ekak ena. Oya me long weekend ekata Anuradhapura yanna hitaagane innawana aniwaryenma video ekak balanna. Oya ada video eke dakinne Anuradhapura thiyena lassana budget hotel ekak. Me hotel eke kemat ekkama price ekak thamai oya thumbnail eken dakke. ඒ නිසා වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න අපි යමු වීඩියෝ එකට. අපි යනකොට අපිට හම්බ වුණ ලස්සනම තැන් ටික මම වීඩියෝස් ටිකක් අරගත්තා. ඉතින් මේ පාලමෙන් යනකොට මාරම ලස්සනයි පාලමත් ලස්සනයි. ඒ වගේම තමයි මේ ගඟෙත් වතුර පිරීලා තිබුණේ. මොකද දෙසැම්බර් අන්තිම හොඳටම අනුරාධපුර පැත්තට වැහලා තිබුණේ. වැව් පිරීලා කුඹුරු කොළම කොළපාටයි ගඟවල් පිරීලා හරිම ලස්සන පරිසරයක් තිබුණේ දෙසැම්බර් අන්තිම. December අන්තිම ගියපු කෙනෙක් ඉන්නවනම් ඔන්න කමෙන්ට් එකක් තියන්න. මේ වීඩියෝ එක ටිකක් පරක්කුනේ ළමයි අරන් එන්න. මොකද මම මේට කලිනුත් අනුරාධපුර බජට් හොටල් එකක් දැම්මා. ඒ නිසා මේ වීඩියෝ එක ටිකක් පරක් වෙලා දෙන්න ඕනි කියලා හිතනවා. මං කිව්වේ ඔයාලට පේනවනේ කුඹුරු ලස්සනයි කොළ පාටයි. මොකද අපි ගියත් හවස් වෙලා වැහිබර කාලගුණයක් හවස මාරම ලස්සනයි අපි ගිය දවසේ. සුපුරුදු පරිදි ඉතින් අපි අදත් යනකොට රෑ වුණා ළමයි. ඔයාට රන්වැලි රිසෝර්ට් එකේ Facebook page එක follow කරලා තියාගන්න. ඔයාලට අප්ඩේට් වෙන මෙයාලගේ රූම් වල prices එතකොට කොහොමද meal එක හම්බ වෙන්නේ කියලා දැනගන්න පුළුවන්. මේක තියෙන්නේ අනුරාධපුර නුවර පාරේ. යනකොට ලොකු වැවක් හම්බ වුණා. අපි හිතන්නේ මේක නුවර වැව වෙන්නේ නැති. ඇත්තටම අපි දන්නේ නැහැ මේ වැව මොකද්ද කියලා. මේ වැවත් පිරලා තිබුණේ. මොකද මෙතනින් යන හැමෝම වගේ මෙතන නතර කරලා චුට්ටක් බහලා ඉරිඟු කරලා කාලා ෆොටෝ එකක් එහෙම අරගෙන යන්නේ. ඉතින් අපිත් විනාඩි 5ක් විතර චුට්ටක් බහලා ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. මොකද අපි යනකොටත් ගොඩක් හාස්සෙලා නිසා. ඔන්න ෆෝන් නම්බර් එක ඩිස්ප්ලේ වෙනවා. ඔයාලට කෝල් කරලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මෙයාලගේ පැකේජ් වල ඩීටේල්ස්. ඔන්න ඉතින් ඔය ඩිස්ක්‍රිප්ෂන් එකෙත් පළවෙනි කමෙන්ට් එකෙත් බලන්න ඔයාට තවත් විස්තර බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ රන්වැලි රිසෝර්ට් එක. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. අපි අදත් එනකොට රෑ වුණා. ඉතින් අපි ආපු ගම අපිට උණු තේකක් හම්බ වුණා. මොකද මේ දවස්වල මෙහෙට හරිම සීතලයි වැස්සත් එක්ක එන වෙලාවේ වහිනවා. ඉතින් ඔයාලට අපි නයිට් විෂන් එක කොහොමද කියලා පෙන්නන්න. හැබැයි උදේට මේ කබානස් කොහොමද තියෙන්නේ කියලා බලමු. අපි චුට්ටක් එළියට යන්න ලෑස්ති වුණා. මේක රන්වැලිද? මේ තමයි රන්වැලි රිසෝර්ට් එකේ නයිට් වියු එක. නයිට් එක හරිම ලස්සනයි මෙතන. 9:00 විතර බඩගිනි හැදුනා. ඉතින් අපි එළියට ගියා මොනා හරි කන්න කියලා. මේ තියෙන්නේ රන්වැලි රිසෝර්ට් එක. මෙන්න මේ වගේ ලස්සන කබානා තුනක් තමයි රන්වැලි රිසෝර්ට් එකේ තියෙන්නේ. ඉතින් ඔයාලට මේ කබානා එකක්ම ගන්න පුළුවන්. ඔයාලා යන කට්ටිය අනුව, ඒ කියන්නේ දෙන්නේද තුන් දෙනෙක්ද, එහෙම නැත්නම් ෆැමිලි එකක්ද ගෲප් එකක්ද, ඔයාලා යන විදිහට සම්පූර්ණ මේ කබානා සෙට් එකම උනත් බුක් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ අනුරාධපුර නුවර පාර. අනුරාධපුර නුවර පාර අයිනෙම තමයි රන්වැලි රිසෝර්ට් එක තියෙන්නේ. පාරේ ඉඳලා මීටර 20ක් 30ක් වගේ දුරින් තමයි තියෙන්නේ. ඉතින් අපි පාරට ඇවිල්ලා ඔයාට වීඩියෝ එකක් අරගත්තේ. මොකද ඉතින් මෙතනට යන කෙනෙකුට මොන වගේ view එකක්ද තියෙන්නේ කියලා පහසුවෙන් බලා ගන්න පුළුවන්. මෙතන අර ලොකු view එකක් ඔයාලට බලා ගන්න නැහැ. හැබැයි නිෂ්කලංක තැනක්, නිදහසේ නිෂ්කලංකව ඉන්න පුළුවන්. මොකද ගොඩක් ලාභයි. ඔයාලා මේ කබාන එකක් ගත්තොත් ඔයාලට උදේ කෑම එක හම්බ වෙනවා, බෙඩ් එක හම්බ වෙනවා. ඒ වගේම තමයි මෙතනින් කිරි ආහාර හදා ගන්නත් පුළුවන්. ඔයාට ගිනිහිල්ල කිරි ආහාර හදා ගන්න පුළුවන්. නැත්තම් මෙයාලට කෙව්වත් මෙයාලා උදේට කිරි ආහාරත් හදලා දෙනවා. ඉතින් ගොඩාක් පහසුකම් තියෙන තැනක් තමයි රන්වැලි රිසෝර්ට් එක කියන්නේ. එහෙනම් ඔයාට පුළුවන් රූම් කොහොමද මේ හැම දෙයක්ම වීඩියෝ එකේ තියෙනවා. වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. ස්පෙෂලි තෑන්ක්ස් කරන්න ඕනේ රන්වැලි රිසෝර්ට් එකේ ඕනට ස්ටාෆ් එකට. තෑන්ක් යූ සෝ මච්. මේ ලස්සන වීඩියෝ එක අපිට අපේ ඔඩියන්ස් එකට අරන් එන්න දීපු සපෝට් එකට. ඔයාට පේනවනේ ඔන්න සම්පූර්ණ view එක මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ලස්සන garden එකක් තියෙනවා photos ගන්න. හරිම ලස්සනයි.
ලස්සන තැනක් නිදහසේ ඉන්න පුළුවන් ගානත් හරිම අඩුයි රුපියල් 5500ට කෑමත් හම්බේනවා උදේ තේ එකත් හම්බේනවා එහෙනම් මෙතන ඉඳලා වලට පුළුවන් වීඩියෝ එක බලන්න Hi, good morning. Welcome back to Smart Life. ඔන්න මේ තියෙන්නේ අපේ හිටපු මේකට විලා එකක් කියන්නත් පුළුවන් කැමතියක් කියන්න පුළුවන්. හැබැයි මේක රන්වැලි රිසෝට් එක. ඉතින් මේකේ පහසුවේ මේ කියන්නේ එක රූම් එකක 5 දෙනෙකුට ඉන්න පුළුවන්. ඉතින් අපි අතුරට ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ රූම් එක. මේ රූම් එකේ තියෙනවා මේක ට්‍රිබල් බෙඩ් එකක්, තව ඩබල් බෙඩ් එකක් තියෙනවා. එතකොට මේ කොනේ තියෙනවා තව සිංගල් බෙඩ් එකක්. රූම් ෆැසිලිටීස් ගැන බැලුවොත් AC තියෙනවා, හොට් වෝටර් තියෙනවා, TV එකක් තියෙනවා. මෙතන බඩු තියාගන්න පොඩි ස්ටූල් එකක් තියෙනවා. එතකොට ඩ්‍රෙසින් ටේබල් එකක් තියෙනවා. මෙන්න මේව තමයි රූම් ෆැසිලිටීස් වලට බලන්න තියෙන්නේ. අපි යමු වොෂ්රූම් එක බලන්න. මේකේ ඉන්න වොෂ්රූම් එක මේකේ හොට් වෝටර් ෆැසිලිටීස් තියෙනවා. හයි. අපි මේක යූස් කරලා දෙන්නේ ළමයි. මොකද චෙක් අවුට් වෙලා තමයි මේ වීඩියෝ එක අරගන්නේ. සෙපරේට් එන්ට්‍රන්ස් තියෙනවා අපිට උඩට එන්න. මෙතන දෙකේ නර වින්ඩ් එකක් නම් බලන්න බෑ ළමයි. හැබැයි නිදහසේ ඉන්න පුළුවන්. මෙතන ටේබල් එකක් දාලා දෙනවා ලන්ච් ගන්න, ඩිනර් ගන්න. උඩට ආවම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ දෙක. අපි අප දවස් ටික හොඳයි මොකද වැස්සයි හුලඟයි දෙකම තියෙනවා පූල් එකේ ඉන්න පුළුවන්. හයි මේ තියෙන්නේ මම හිටපු රූම් එක. ඉතින් මගේ රූම් එකේ ට්‍රිබල් බෙඩ් එකක් තියෙනවා, ඩබල් බෙඩ් එකක් තියෙනවා, කෝණයකට වෙන්න තව සිංගල් බෙඩ් එකක් තියෙනවා. රූම් ෆැසිලිටීස් බලුවොත් මේ රූම් එකේ තේසේ එකක් තියෙනවා, ටීවී එකක් තියෙනවා. එතකොට වොෂ්රූම් එකේ අපි බැලුවොත් අපිට මේ වොෂ්රූම් එකේ හොට් වෝටර් තියෙනවා. ඉතින් ඔයාලට AC හොට් වෝටර් ඉන්ක්ලූඩ් වෙනවා මේ හෝටල් එක බුක් කරගත්තොත්. ඒ වගේම තමයි විශේෂ දෙයක් තියෙනවා. ඔයාලා මේ බුක් කරගන්න ප්‍රයිස් එකට ඔයාලට බෙඩ් ටී එකයි බ්‍රෙක්ෆාස්ට් එකයි ෆ්‍රී හම්බ වෙනවා. මේ තියෙන්නේ කිරියාහාර හදාගන්න වෙනම වෙන් කරලා තියෙන තැනක් තියෙනවා. ඉතින් ඔයාලට උදේට මෙන්න මෙතනින් ඇවිල්ලා කිරියාහාර හදාගන්න පුළුවන්. රන්වැලි රිසෝට් එකේ උදේට බෙඩ් ටී එක ඇන් බ්‍රෙක්ෆාස්ට් එක ඉන්ක්ලූඩ් වෙලා තමයි පැකේජ් හදලා තියෙන්නේ. මේ තියෙන්නේ බ්‍රෙක්ෆාස්ට් බුෆේ එක. තිස්ස නෑ ළමයි මුව දෙන්නෙක් ඉන්නා මේ රජ මහා විහාරයේ මැද මඩුව අපි රන්වැලි රිසෝට් එකෙන් චෙක් අවුට් වෙලා ආවා මිහින්තලේ යන්න. මොකද එතන ඉඳලා ගොඩාක් පොඩි දුරයි තිබුණේ. අපි ප්ලෑන් කරලා තිබුණේ මිහින්තලේ යන්න එනවා කියලා. හැබැයි ඉතින් පොඩි දුරක් තිබුණ නිසා අපිත් ආවා මිහින්තලේ යන්න. ඉතින් ඔයාලා රන්වැලි රිසෝට් එකට ආවොත් ඔන්න මිහින්තලේට ගොඩක් ළඟයි. ඔයාලට පුළුවන් මිහින්තලෙත් ගිහිල්ලා එන්න. ඔයාලට පේනවා ගල් පර්වතයට ලස්සන මැටි කුටි වගේක් හදලා තියෙනවා. මේ කුටිවල ඉන්නවා කිව්වේ භාවනා යෝගිය වැඩ සිටින ස්වාමීන් වහන්සේලා. මම ඉස්කෝලේ යද්දි තමයි මිහින්තලේ ආවිලා තියෙන්නේ ග්‍රේඩ් 10 වලදී. මේ මගේ සෙකන්ඩ් ටයිම් එකේදී මං වගේ මිහින්තලේ ගියපු නැති කවුරු හරි ඉන්නවා නම් මේ විනාඩි දෙක ඔයාලට පුළුවන් වීඩියෝ එක බලන්න.
මං වගේ අවුරුදු ගාණකින් මිහින්තලේ ගියපු නැති කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඔයාටත් ගොඩාක් ආස හිතෙයි. මොකද අනුරාධපුරේ යන හැම වතාවෙදිම කියනවා අනේ මිහින්තලේ යමු යමු කියලා. හැබැයි ඔන්න 2023 අවුරුද්දේ අන්තිම දවස් දෙකේ තමයි අපිට මිහින්තලේට යන්න පුළුවන් උනේ. මිහින්තලේ ගිහිල්ලත් මැද වඳින්න ගොඩාක් තැන් තියෙනවා. අපිට මේ හැම තැනකටම යන්න බැරි වුණා. ඒ නිසා ඔයාට මේ ලස්සන තැන්වල ෆොටෝස් වීඩියෝස් නම් මේ වීඩියෝ එකේදී බලන්න බෑ. මිහින්තලේ උඩට ගියාම කොහොමද view එක කියලා ඔයාට video එකේ ඉස්සරහට බලන්න පුළුවන්. එහෙනම් ඔයා මෙතන ඉඳලා මේ විනාඩියත් video එක බලාගෙන යන video එක බලන ඔයාට ගොඩක් ස්තුතියි. ඊළඟ දවසේ ලස්සන shopping video එකකින් ආයිත් හම්බ වෙමු.